අවත් සාර්ථක සංචාරයක් නිමාකොට ශ්‍රී ලංකා රාජනායකයා ලංකාවට පැමිණියේය එතුමා මෙවර සහභාගීවෝයේ නොබැදිරටවල රාජනාකින්ගේ පාලොස්වන සමුළුවටයි. සමස්ත ලෝකයම වෙලාගෙන ඇති ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව මුදාගන්නට නායිකත්වයදුන් ඒඩිතර රාජනාකයා හැටියට එතුමා මෙම සමුළුවට සහභාගීවිය. එක්තරා අයුරකින් එතුමාමට සහභාගී වන්නේ නිහතමානි ආඩම්බරකමක් සිත්්තී දරාගෙනය. එය ඉතාමත් සාධාරණය, ත්‍රස්තවාදය මුලින්ඩු පුටා දැමූ එකම රට සහ එකම රාජ්‍යනායකයා මහින්ද රාජිපක්ෂ මැතිතුමා බැවිනි. මෙහිදී විශේෂ දේශනයක් කළේතුමා ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ නොලබෙනසේ සියලු දෙෙන සංඝධානයේ වියහුතු බව සීපත් කලය. කිසිම බලවයගකට යට නොවී එතුමා එඩිතරව ත්‍රස්ථවාද ටෙරෙහිවගත් පියවර නොබදි ජාතිීන්ගේ සම්මුලුවට සහභාගී වූ නියෝජතයන් එකසිය දහ අට දෙනාටම ආදර්ශයකි. ත්‍රස්ථවාදය මර්ධනය කරන්නට පෙරාත් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා විදේශ සමුළු රැසකටසාහභාගී විය. හැම සම්ලුවකදීමේතුමා ශ්‍රී ලංකාව මූහුණදී සිටින තාත්වය පිළිබඳ විනිවිධභාවෙන් කරුණුඉදිරිපාත් කළිය. ඒ නිසා ්‍රී ංකාවේ ත්‍රස්ථවාදේ මර්ධනය කිරීම පිණිස ජාති්‍යන්තරයෙන් ලැබුණු සයෝගය ප්‍රබලවිය. ඇතැම් බටහිරටවල් විධ බරු ප්‍රචාරයන් ොස්සේ යමින් ශ්‍රී ංකාව තේර හිවද්‍යාත්කල කුමන්ත්‍රණ නොතිබනාා නොවේ. ඒ කිසිවක් ගණන්නොගත් ජනාධිපතිතුමා තමන්ගෙන් මෞබිමට ඉටුුවිය යුතු යුතුකම එටු කළේය. එයින් පසුවේතුමා සහභාගී වූ ප්‍රථම සමුළුව වූයේද නොබැදි සමුළුවයි. එහිදි සංවර්ධනය වන රටවලට ඇතැම් දැනපති රටවල් සලකන ආකාරය පිළිබඳවද ජනාධිපතතුමා අවධානය යොමු කළේ. එපමනක්නොව ඉන්දිය ආගමැති මන්මෝහන් සිං එක්සත් ජාතිීන්ගේ මහලේකම් බෑන්කීමන් ලිබියාවේ නායක කර්නල් ගඩාෆි වැනි නාක්‍යන් හමුුවී දීපාර්ශික කරුණු පිළිබඳ අදහ සුවමාරු කර ගැනීම මෙම සංචාරය තවජජයග්‍රහණකි. ඒේෙන්ම වර්මානයේ උතුරේ තත්ත්වය පිළිබඳව ඇතැම් විදේශ මාධ්‍ය සාහදේශීය කුහක දේශපාලක්නින් ලෝකෙට කරන බොරු ප්‍රචාර ව්‍යර්ථකිරීමට ද ජනාධිපදිතුමාට මෙම සංචාරයේදී හැකිවිය. ඒ අනුවේතුමාදින හතරක සාර්ථක සංචාරයක් නිම කළ බව සටහන්කොට තැබිය යුතුය. විමසුම සටහන මහිදබි සුන්දරගෙන.